භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද භික්ඛවේ භික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිචා දෝමනස්සන්ති කෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි අද සතිපට්ඨාන සූත්‍රය කියන මේ වටිනා සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයේ දිගේ මතු වෙන ධර්ම කාරණා ඉදිරිපත් කරගනිමින් ක්‍රමයෙන් සති 8ක් ගත කරලා අද මේ 9 වෙනි ධර්ම දේශනා වාරයකයි සකස් වෙන්නේ. ඒ වාගේම වටිනා පිළිසක් එකතු වෙලා වටිනා වස් කාලයක් සමගිය යුක්තව ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීමේ යෙදී ගත කරන අවස්ථාවක්. මේ වාගේ පිරිසකට මේ වාගේ ධර්ම දේශනාවක විවරණයක මැද හමු වෙන අවස්ථාව ධර්මවල ටිකක් ගැඹුරු පැත්ත සූක්ෂම පැත්ත අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම ඉතාමත්ම ඕලාරික ගොරෝසු ඒරුම් බේරුම් කර ගන්න පුළුවන් පහසු තැනින් පටන් අරගෙන ක්‍රමයේ ටිකෙන් ටික ටිකෙන් ටික සියුම් භාවයට සූක්ෂම භාවයට මධ්‍යස්ථ තත්ත්වයකට කලල අවස්ථාවකට රාග අවස්ථාවකට මේක එහෙමිට 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 මේ අපේ සංසාර ගැටලුව පුංචි කරලා පෙන්වන්න පටන් ගන්නවා. ඒක නිසා ඔය ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියන ඒකායන පදයෙන් සමහර විට සම්ප්‍රදාන කුල අර්ථ දෙකක් එක මාර්ගයක් නැත්නම් එකම රේඛාමය පාසයෙන් පෙන්වන්න පුළුවන් එකට එකක් සම්බන්ධ කරගෙන දන්වල් පුරුක් ගැට ගහගෙන යනවා වගේ ගිනින මාර්ගයක්. ඒක නිසා ආනුපුරු අනුපිළිවෙල වැඩපිළිවෙලෙදී උග දෙනේ දෝෂ රහිතව වැඩේ ගෙනියන්න නම් සතිපට්ඨාන මාර්ගය තමයි ඉදිරිපත් කරගන්නේ. මේ සතිපට්ඨාන මාර්ගය කාමටත් ඊටාම සූතමය වශයෙන් නැත්නම් අසා දැනගන්නා වූ බෞද්ධ ඥානීය වශයෙන් හෝ වේවා කාය අනුපස්සනාව කියලා කොටසක්, වේදනානුපස්සනාව කියලා කොටසක්, චිත්තානුපස්සනාව කියලා කොටසක්, ධම්මානුපස්සනාව කියලා කොටසක් වශයෙන් කොටස් හතරකට බෙදලා තියෙනවා. අපි උද්දේශ වාරයේ වශයෙන් මාතුකා කියාපෑම් වශයෙන් දැන් කායાનුපස්සන වේදනානුපස්සන කොටස් පසුගිය වාරේ හැමාර වෙනකන් සාකච්ඡා කරන්න යෙදුණා. අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්තානුපස්සන කොටස. එකට නම් මේ හොඳ රසයක් මදේ ආරිය අවුලා වගේ රසයක් තියෙනවා. ආධුනික කෙනෙකුට නම් කොහොම තේරුම් ගැනීමට අපහසු ඒ වගේම අදහා ගැනීමට අපහසු සංකීර්ණ සූක්ෂම පැත්තක් වශයෙන් තේරෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වාගේ මේ සංකීර්ණ සූක්ෂම දේවල් නොතේරෙන පෘථග්ජන හිතත් කෙලින්ම සම්බන්ධ කරපු සූත්‍ර බරගානක් අපේ සූත්‍ර පිටකේ ඉතුරුපත් වෙලා තියෙනවා. ඒක නිසා මේ සූත්‍රය අහපු කෙනාට නිවන් දක්කන්ට යොමු වුණාට අනික් ඇත්තන්ට අරේතරම ප්‍රායෝගික කාරණාවක් ඉස්තරිත කරන්නේ නැහැ. එහෙම නමුත් ඒවා සරුවත් දේශිත ශ්‍රාවක දේශිත සූත්‍ර වශයෙන් සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ චිත්තානුපස්සනා කොටසට යනකොට ඒ දක්වා භාවනා කරලා ඒ දක්වා පාරමිතා ධර්ම නිශ්චේ ධර්ම සම්පූර්ණ කරගත්ත කෙනාට සරුවත්යන් වහන්සේගේ ඒ හිත පිළිබඳ විවරණය අහනකොට පුදුමාකාර සතුටක් පුදුමාකාර මංගල භාවයක් කල්යාණ භාවයක් වැටෙන්න පටන් ගන්නවා.
මේක ඇත්ත වශයෙන්ම මධ්‍යේ කල්යාණයට වැටේ. ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරියෝධාන කල්යාණ කියලා. අපේ බුද්ධ ශාසනයේ කල්යාණ තුනක් තියෙනවා. මංගල ධර්ම තුනක් තියෙනවා. භාද්‍ර ධර්ම තුනක් තියෙනවා. හොඳ ධර්ම තුනක්. එහෙන් ආදි කල්යාණයට ඔය සීල කොටස වැටුණාට මේ මධ්‍යේ කල්යාණයට තමයි මේ චිත්තානුපස්සනා කොටස මේක සමහර මේ චිත්ත භාවනා කියලා මේකට සඳහන් වෙනවා. මේක සරුවත්යන් වහන්සේ ලෝකේ ප්‍රාතුර්භූත වෙන්න කලින් නැත්නම් සර්වඥතා ඥාණී මේ ලෝකේ මම බුද්ධය කියන අභීත සිංහනාණේ ඥාදේ කරන්න කලින් තිබුණු ආගම් ඔක්කොම මේක තමයි අවසානයි කියලා හිතාන හිතේ. මේ හිත අයින් කර ගැනීම නැත්නම් හිත චිත්ත භාවනාව සමත භාවනාව තමයි අවසාන වශයෙන් නිෂ්ඨා වශයෙන් ඇති කරගෙන හිටියේ. ඒ නිසා ඒ අත්ෝ සීලය ඉක්මවලා හොඳ ආධ්‍යාත්මික පරිසරයක් ඒ කාලේ ඉන්දියාවේ ඇති වෙලා තිබිලා තියෙනවා. නමුත් සර්වඥාන් වහන්සේ ඒ පෙර පැවතුනා වූ පූර්ව බුද්ධ ඒ පරිසරය සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා නොවේ. උන්වහන්සේ ඒක ප්‍රයෝජනය සලකලා ඉදිරිපත් කරගත්තා. ඉදිරිපත් කරගත්තේ භාවනාවට පෙළමෙන බුද්ධ ධම්ම සංඝ සරණ යන ඒ ත්‍රිවිධ රත්නයේ සරණ යන ඇත්තන්ට විශාල ශක්තියක් ධෛර්යයක් ඇති කරන කාලෙක හැකි සංඥාවක් කුසල ඡන්දයක් ඇති කරන කාලෙක. ඒ නිසා සමහර සූත්‍ර වල කෙලින්ම දේශනා කළ තියෙනවා පබස්සර මිතං බෙක්ක වේ චිත්ත. තංචකෝ ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතා. පාණි මේ අපි පුහුණු කරන්න හදන භාවනා කරන්න හදන හිත ස්වභාවයෙන්ම ප්‍රබහස්වරයි. පබස්සර මිතං බෙක්ක වේ චිත්තං මේ හිත ස්වභාවයෙන්ම ප්‍රබහස්වරයි. තංචකෝ ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතා. එහෙම නමුත් මේක මේ පරිබාහිරව පැමුණුනා වූ උපක්ලේශ ධර්මයන්ගේ කසල ධර්මයන්ගේ දූවිලි ධර්මයන්ගේ දෙල්කුණු ධර්මයන්ගේ කෙලසිලා ඒ බව මේ අසුත පුතඥය දන්නේ. ඒක නිසා මේක තෙල්කුණු වෙයිච්ච කෙලසිච්ච දූවිලි බැඳිච්ච කුණු වෙච්ච එකක් විදිහට හිත අනුන්ගේ දේවලුත් අනුන්ගේ හිතුත් එහෙම හිත. නමුත් ඒ හිතනකොට ආරමුණු වෙන්නේ ඩක ගන්නේ අර පිට තියෙන කුණු ටික, පිට තියෙන තෙල් කුණු තට්ටුව, පිට තියෙන දූවිලි තට්ටුව, පිට තියෙන කෙස් තට්ටුව. මොකද මේ අසුතවත් පුතා ඥාණය කවදාකවත් දෙයක් විනිවිද දක ගන්නට, ඇති හැටි දක ගන්නට, දෙසරයක් බලන්නට ඉවසීමේ ශක්තියක් නැහැ. දැකපු ගමන්ම වහාම විනිශ්චයකට පෙළඹෙනවා. ඉතින් මේක තමංගේ හිතගෙන ඔගේ බොහෝම පහත් නීච ලංසුවක දාලා කල්පනා කරනවායි කියන එක පුතක් කරන බොහෝම ලොකු විනෝදාංශයක්. ඒකනේ මෙච්චර නීච වැඩ කරන්නේ. අපහාගාමි වැඩ කරන්නට හේතු වෙන්නේ මේ තමන්ගේ தত্ত্বය ඒ තරම්ම නීච කරගන්න එක. ඊ විතරක් නෙවෙයි ඒක. ඒ විදිහට කරගන්නකොට අත්තානුවාදයක් වශයෙන් තමන්ට නිග්‍රහ කර ගැනීමක් වශයෙන් අත්තක් ක්‍රමතයක් වශයෙන් ආත්ම අත්තකිලමතාන යෝගයක් වශයෙන් දුකට හේතු වෙනවා ඒක සර්වඥාන්සේ දේශනා කරෝ. ඒ දේශනා කරන සේ දුක්ඛෝ අනලියෝ අනත්ත ධම්මිතෝ. මේක ඒකාන්තම දුක පිණිස පිහිට හිත පිහිට වෙනවා හේතු වෙනවා අනාර්ථයේ පිණිස හේතු වෙනවා. නමුත් මේකේ අනිත් පැත්ත තමයි අනුන්ගේ හිතත් අර තමන්ගේ කුණු වෙච්ච හිත. පිටින් කුණු ගෑවිලා කුණු වෙච්ච හිතෙන් අනුන්ගේ හිත දකින්න කොටත් හිතන්නේ අනුන්ගේ හිතත් මේ වගේ ආය හොදලා කොට ගන්න දෙයක් නැහැ. ඒකත් කුණු වෙලාමයි කියන්නේ මගේ වාගේමයි කියලා අර බාහිර හිතත් හිතලා ඒ මනුස්සයා නැති කරන්නට, එයා විනාශ කරන්නට එයාගේ පක්ෂේ පරද්දන්ට, එයාගේ ධර්මයේ නැති කලන්ට, එයාගේ රුචි අරුචිකම් වලට විරුද්ධ වෙන්න කිසිම පැකිලීමක් නැතුව අපි පෙළඹෙන්නේ මේ මතු පිට තියෙන යාන්තම් අර කුණු තට්ටුව නිසා. මෙන්න මේ කුණු තට්ටුව ඇරලා මේ ඇතුළේ රත්තරන් වාගේ චිත්තං ජම්බෝන දස්සේව දඹ රත්තරන්ක් වගේ ඇත්තා වූ හැම කෙනෙක්ගේ හිත මේ సంతාණය තුල තියෙන මේ හිත දැකලා මාත්මයේ හිත පුරුදු පෙරුවේ, දියුණු පෙරුවේ, පිරිසුදු පෙරුවේ, පලකරං කරුවේ ධනේ මල අරින්නාසේ ගින්නේ පලාමින් වතුරේ දමමින් මදිමින් ක්‍රමයෙන් ඒක පිරිසුදු කරා. ඒ රත්තරනේ කැටයන් කැපෙන්නේ නැති වෙන තාලෙට, රත්තරන ගෙවෙන්නේ නැති තාලෙට කුණු ටික විතරක් කපලා මම පිරිසුදු කරා. ඒ වාගේ මේ බණහන බණ කියන නැත්තම් සරුවත් සන්නාසිකේ සාසනේ 5000 කල් පහට වෙන විනය යන තාසීරු දෙනාට මෙන්න මේ හිත තමයි මේ ආශ්‍රය කරන හිත, මේ යන හිත, මේ කන හිත, මේ බොන හිත, මේ ආස්වාද ප්‍රසවාස කරන හිත, මේ පිම්බීම හැකීම බලන හිත ප්‍රභාසර දෙයක් කියලා අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී බුද්ධ වචනේ පාවිච්චි කළා.
ඒක විස්මිතයි. මේ බුද්ධ වචනේ අදහනවයි කියලා කියන්නේ ඒක පිළිගෙකට කියනවා නම් බුදුන් අදහනවයි කියලා කියන්නේ ධර්මයේ අදහනවයි කියලා කියන්නේ සංඝයා අදහනවයි කියලා කියන්නේ මේ අපි මේ බුද්ධ ශාසනයේදී සිටින මේ සියලුම විනී ජනතාව මේ ප්‍රබස්සර වූ හිතකට අයිතිවාසිකාරයෙක් කියලා පිළිගන්නවා. ඕකේ පිට තියෙන රාග හිතවිලි, ද්වේෂ හිතවිලි, මෝහ හිතවිලි වගේ දයක් දැකලා තමනු ත්‍රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත හිතවිලිගේක විනිශ්චය කරලා ඒ මිනිසයාට මරණ දඬනෙ හෝ එහෙම නැත්නම් බරපතල හිර දඬුවම් හිරකේවල් දඬුවම් හෝ වෙන රාජ දඬුවම් හෝ පමුණුවන්ට අපට කිසිම අයිතිවාසිකම් උකුත් නැහැ. ඇත්තටම මේ මිනිසාට ඒක කැපත් නැහැ. මේ මිනිසා කැප වෙන්නේ අසුතවත් පුතක් යන කම නිසා. අපි බලන්න ඕනේ අපිත් අපේ හිත මේ පුතක් යන කමෙන් ගලවාගෙන අනේ අපිට ලෝකයක් මේ ප්‍රබස්සර වූ හිත්සයිත මනුෂ්‍යයන් ඉන්න ලෝකයක් විතර දැක ගන්නට නම් අපිට මේ චිත්තානුපස්සනාව පිළිබඳ මූලික හැඟීම, මූලික වැටහීම නිවැරදි කර ගන්නට වෙනවා. ඒ සඳහා ඉස්සල්ලාම මේ වගේ ධර්මතාවයක් කියනකොට ඕන කෙනෙකුට ඒක අතරමං හන්දියක ඉඳගෙන ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ශීඝ්‍රයෙන් කියාගෙන ඇවිදින්න තරම් ලොකු වින මේ උනන්දුවක් පහළ වෙනවා. ඒ මොකද අනේ ලෝකයා මේක දන්නවා නම් තම තමන් හැම කෙනෙක් තුළම මේ වගේ ප්‍රභාසර වූ හිතක් මේ సంతාණේ පවතිනවා. ඒ හිත තමයි මේ සියල්ලට වාක්‍යන්ත වෙන්නේ. ඒක ඉතාම මතු පිට කට්ටේ. මේ ආගන්තුක පැමිණා වූ තෙල් කුණු ටිකකින් වැහිලා තියෙන නිසා ඒ බුද්ධලයා මුළු එකම කෙලසුනා කියලා හිතාන ඉන්නවා කියලා මේ කාරණාව කියන්න හිතෙනවා නම් ඒක පුදුම දෙයක් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි සර්වඥාන්සේගේ අධ්‍යාශයේ කැමැත්ත. උන්වහන්සේ මේ කර්ම දේශනා කරන්නේ උන්වහන්සේ පිළිගන්නේ මේක අනුන්ගේ එකෙන් බලන්න එපා තමන්ගේම හිත දිහා බලන්න. අපි කොයි අවස්ථාවේද ජීවිතේ කොච්චර පුංචි කාලයක්ද මේ වාගේ මේ පිරිසිදු හිත මතු පිට තියෙනව මේ කුණු ටික කපලා මේ පිරිසිදු භාවයේම රත්තරන් කරගොක තැම්පත් කරලා ඒක උත්තර භාවයට උතුම් භාවයට ආරි භාවයට පත් කරන්න කල්පනා කරන්නේ. කොච්චර වෙලාවක් අපි හිතනද මේක හදන්න බෑ. මේ ආත්මේ නම් බෑ. මෛත්‍රී බුදු ආමරණකම් ඉන්න ඕන නැත්නම් මම බුදු වෙන්න ඕනේ කියලා නානා ප්‍රකාර අප්‍රමාද හිතවිලි ආගම කියලා හිතලා හෝ වේවා ධර්මයේ කියලා හිතනකත් මෝඩ තකතිරුකම් වශයෙන් හෝ වේවා. ඉදිරිපත් කරන කොච්චර කටයුතු කරන මෙන්න මේ තකතිරුකම. මෙන්න මේ පස්තර දමනකම නැති කරලා මේ මොහොතේ දැන් මම අර ප්‍රබස්සර වූ හිතට සමාදම් වෙනවා. ප්‍රබස්සර වූ හිතට ආවේශ වෙනවා. ඒක අර පිට තියෙන කට්ටේ හපන්න පුළුවන් දෙයක් බව, දුරු කරන්න පුළුවන් දෙයක් බව මම තහගන්න ඕනේ කියලා කටයුතු කරනවා නම් අන්න චිත්ත භාවය. එන්නේ තමයි බුද්ධ ශාසනයේ චිත්ත භාවය. ඒවත් මේ ලෝකයාට මේ මරතරං කාර්යය කණුගේ රත්තරන් මේ වතුර දාලා පිරිසු කරලා මේ රත්තරන් වතුර දාලා දෙන්න හද රත්තරන් වතුර කාර්යයක් වශයෙන්වත් දෙන්න එක නෙවෙයි. ඒ රත්තරන් වතුර කාර්යය තමන්ගේම හිතට යොදාගෙන තමන්ගේම හිත ඒ දඹරත්තරණක් වාගේ තියෙන හිත පිරිසිදු කරගන්නා එකයි මේ චිත්ත භාවනාවේ සඳහන් කරන්නේ. අපි කලිමුත්වතාවක මතු කරගත්ත බොහෝම ප්‍රසිද්ධ නිදර්ශනයක් අර ශ්‍රී වාණිජ ජාතකේ මේ කලින්ගිය මේ කක්ෂපුත කියන විලෙන්දට අර අඬාඬායින මිනිවිඩිය සන්තෝෂ කරන්ට අත්තම්මා දුන්නා රන්තලියක්. නමුත් අත්තම්මා දන්නේ මේක රන්තලියක් වගේ ඒක අර පිටකත්තේ හොඳතෝම දුම උඩ තියලා දැඳි වැඳිලා අම්මා අත්තම්ම හිතුවේ මේ රත්තරන් තලිය දීලා අනේ මේ දරුවට රීදී වලු දෙකක් අරන් දීලා ඇඳිල්ල රත්තර කරන්නේ. නමුත් අර කක්ෂපුත මේ ඉතාමත්ම කපටි හිතක් ඇති බුද්ධලයා මේක පොඩ්ඩක් අවුරු කාලා බලනකොට දැනගත්තා මේක නම් ජම්බෝණ දස්සයක්, දඹරණක්. නමුත් මේ අම්මට කිව්වොත් මේ අම්ම කවදාවත් මේක මට දෙන්නේ නැහැ. ඒක නිසා මේක පාච්චල් කරා. පාපෝ මේ දිරච්ච තලියකට කොහොමද වලලු දෙන්නේ? ඒක කරන්න බෑ ඕන වුණා. ඒකකන් ඒ දරුවා පරක් කරගන්නයි කියේ අර රත්තරන් තලිය පාචල් කරලා දාලා ගියා. ඒත් ඒ පාරම තමයි ඒ බෝසතාණන් වහන්සේ වැඩියේ මේ පිළදාමි. ඒ වෙලෙන්ද මේක දිහා බලනකොටම දැනගත්තා මේ ගෙදර මේ අම්මලා බොහොම පැරණි પરම්පරාවකින් පැවතෙන ඉතාමත්ම පොසත් බවුලක්. දැන් ඉතින් බොහොම දුප්පත් අතරපත් වෙලා එදා ඉතින් එදා වැඩට පාවිච්චි කරපු රන් තලියක් මේ. ඒක අර වටේට කුණු බැඳිච්ච නිසා ඒක පැත්තකට දාලා තියෙනවා. ඒ තරම්ම පොරක් මිනිස්සු අද ඒක අඳුර ගන්නවත් බෑ මේ પરම්පරාව දෙක තුන ගියාට පස්සේ. නමුත් ඉදිකට්ටකින් පවුරු ගාව පමණින්
දැනගත්තා මේක රන්තරිය. ඊට පස්සේ අම්මේ මගේ බූදලේ දීලවත් මේක ගන්න බෑ. මේක දඹ රත්තරන්. ඒක නිසා ඔබ කැමති නම් මගේ මේ රත්තරන් වලු මගේ වලු පෙට්ටියම දීලා යන්න. මගේ සම්පූර්ණ ව්‍යාපාරෙම දෙන්න කැමතිද කියලා. ඉතින් අම්මා මේකට බොහොම සන්තෝෂ වුණා. මොකද මොහොතකට කලින් මේක ඉතාමත්ම නීච කරලා මේ කැඩිච්ච වලලකට සම්බන්ධ කරන්න බැරි කරපු තේ වෙලෙන් දෙකට නිසා හිත පීඩා කරගෙන හිටියේ. ආනන්ද බෝසතාණන් වහන්සේ පැමිණියාට පස්සේ ඒක දඹරත්තරන් වුණා. දඹරත්තරන් වුණා ඊට වලු කදාවලු පෙට්ටියම දීලා මේක අරගෙන ඊ කතාවක් අපි අහනවා සීරිවාණිතු ජාතකේ. ආනන්ද වගේ තමයි අසත්පුරුෂයා ආශ්‍රය කරන්න තමන් නීච වෙනවා. තමන් මේ දඹරත්තරණක් වගේ තියෙන හිත තවත් පහත් කරලා උඹ අසවල් පුරුද්ද ඇති කෙනා උඹ අසවල් දෙයට කැමති කෙනා ආදි වශයෙන් අර පිට තියෙන කුණු තත්ත්වය දැකලා ඒකම අගය කරමින් ඒකම සමාදම් කරමින් අර ඇතුලේ තියෙන දඹරත්තරණ සත් අසත්පුරුෂයා දකින්නෙත් නැහැ අසත්පුරුෂයා තව කෙනෙකුට සත්පුරුෂයෙකුට දකින්න ඉඩ දෙන්න සත්පුරුෂයාගේ වැඩේ මගේ හිත කුණු වෙලා කියලා හිතාගෙන අසත්පුරුෂය දැක්කා දුස්චරිතයේ ඉඳගෙන කෙනෙක් දැක්කා එයා ටික කාලයක් හරි ආශ්‍රය කරලා පැත්තකින් ගැටලා හප්පලා මේ හප්පනකොට කියනවා ඉතින් තරහ යනවා කේන් කියනවා ඉවසන්නේ නැහැ හරි මේ කියලා කියනවා නමුත් ඉදි ගැට්ටෙන් අර රත්තරන් වාදනේ හුරන්නේ නැතුව ඕක රත්තරන් කියලා දැනගන්න පුළුවන් කමක් ඒ වෙලෙන් දැරදෙන්නේ නැහැ ඒ වගේ තමයි සතුරු සත්තයි ආශ්‍රය කරනකොට කණෙන් කොනේ ටිකක් වදින්න ඉඩ තියෙනවා වදිනකොට තමයි ඇතුලේ තියෙන දඹ රත්තරන් පේන්න පටන් ගන්න. ඒක මේ පැත්තෙන් පේනවා ක පීරි ගන්නට ඉස්සෙල්ලා සත්පුරුෂයා දැනගන්න මේක රත්තරන් බව නමුත් ඒක පීරි ගන්න නැතුව උර ගන්න නැතුව දැනගන්න බෑ. මේ දැනගන්නවත් එක්කම මේ රත්තරන් භාජනේ අයිති කෙනාට වැටේ. වැටුණාට පස්සේ කියනවා මේක මේ උද යාන්තම් කුංචි සිවියක් විතරයි මේකේ තියෙන්නේ මේ කුණුතේ. දූවිලි. වැල්ල බැඳිලා දැල්ල බැදියා. අපි උක කපමු. කැපුවට පස්සේ මේක රත්තරන්. ඇත්ත වශයෙන් කියනවනම් ඒ අදහස පිලිගත්ත මොහොතේ ඉඳලා මේ භාජනයේ රත්තරන් දිලිසෙන භාජනයක් කාලවරයි. කුණු කවුරු ඇවිල්ලා කියනවා මේක කුණු ගෑවිච්ච අල්ලන්න බැරි තරම් කැත දෙයක් කියලා. ඒක ඒ අදහස පිළිගන්නා තාක්කල් මේ භාජනයේ මැටි භාජනයක් තරමක් වටිනාකමක් නැහැ. ඒ නිසා භාජනයේ නෙමෙයි වටිනාකම තියෙන්නේ භාජනයේ දිහා බලන දෘෂ්ටි කෝණය කියලා. ඒ දෘෂ්ටි කෝණයත් කුලියට ණයට සත්පුරුෂයන්ගෙන් හෝ අසත්පුරුෂයන්ගෙන් ගත්තේ. මේක අපි හිතා ගන්න ඕනේ මේ චිත්ත භාවනා කරන ඇත්තෝ අසත්පුරුෂ අදහස් අසත්පුරුෂයන් තමයි ආශ්‍රය කිරීම තරම් විසපුරුෂ සාපේක්ෂව ඇත්තේ නේ. චිත්ත භාවනාවෙන් දිනු වෙලා චිත්ත භාවනාවෙන් තමන් ආත්ම විශ්වාසයක් ඇති කරගත්ත කෙනෙක් ළඟ ඉන්නකොටමත් ඉබේම තමන්ගේ භාෂෙන් රත්තරන් වෙනවා. ඒක මදින එක විතරයි කියන්නේ මැද්දක් නැතත් රත්තරේ වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. මැදින්ලෙන් පේන දේ නිලෝකයට පෙනෙන එක විතරයි. මෙන්න මේ ආකල්පය ඇති කරගන්න බැරි නම් කරණීය මත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙච්ච සක්කෝ තමන්ගේ ආත්ම කුසලයේ කිරීමට කැමති යම් කිසි කෙනෙක් වෙනවා නම් මේ තමන්ගේ භාජනයේ රත්තරන් බවට හැකි සංඥාව ඇති කරගත්තේ නැත්නම් හුන්දෑ ළඟ ඇත්තා වූ යෝගාවතර කමක් නැහැ. සම්නිමිත සූත්‍රයේ බොහෝම වටන යෝගාවතර ලක්ෂණ ගාණක් විස්තර කරන එක පළවෙනිම දේ තමයි හැකි සංඥාව. අපි මේකට සාමාන්‍යයෙන් නිසන්වණේ තමයි අපි මේ හැකි සංඥාව කියන වචනේ බහුලව භාවිතා කරන්නේ. එහෙම නැත්නම් ධනාත්මක ආකල්ප. එහෙම නැත්නම් ධනාත්මක චින්තනය කියලා දැන් අලුත්ම වචන පාවිච්චි කරේ. ඒක ධර්මචනෙත් පාවිච්චි කරුවේ කුසල ඡන්දය. මේක මට හැකි පුළුවන් කරලා බලන්න ඕනේ කියන ඡන්දය. ඒ නිසා අර කාය අනුපස්සන අවස්ථාවට වඩා වේදනානුපස්සන අවස්ථාවට වඩා චිත්තානුපස්සන අවස්ථාවේ පවතින ආ කුසල ඡන්දය බොහෝම නිමිච්ච එකක්. කායනුපස්සනා වේදනානුපස්සනායි බොහොම දැවෙන්නේ. බොහොම වේග කන. තදේ බල සංවේග, තද බල සංසාර දුක්ඛයිතවයි තමයි ඒවට යෙදේ. නමුත් ඒ වාගේ හිත තැම්පත් කරගෙන එනකොට චිත්තානුපස්සනාවේදී මගේ හිත දඹරත්තනක් වගේ දෙයක් මේකේ තරම් හප්පන්ට ගටන්ට යන්න හොඳ නැහැ. කාල බලන වෙලාවකින් හැපෙනවා තමයි. නමුත් පහුවෙනකොට ඒක බොහොම සූක්ෂමව පාවිච්චි කරන්න ඕනේ කියලා ඒක පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත තමයි කටයුතු කරන්නේ. මේ නිසා මේ භාජනයේ වටිනාකම කොහොම වුණත් ඒක එක්කෙනෙක් යටින් කෙලසිච්ච කුණු භාජනයක් බවට තව කෙනෙක් යටින් දඹරත්තරණක් බවට පත්වීම කොච්චර මායාකාරීද කියලා කියනවනම් සර්වඥාන්සේ හිත සම්බන්ධ කරන්නේ මායාකාරීද. අතරමං හන්දී මායා දර්ශනයක් පෙන්වන්නෙක් වගේ තමයි අපේ හිත. අපි මේක තමයි වැළඳගෙන ගත කලේ මේකයි.
නමුත් ඒක ඔය අපි හිතන තරම් සුමකට යොමු කරන්නේ සුත්තරන්ත ධර්මයක් නෙවෙයි. සාරි අපි මේ මෝහ පාඩල වලින් ගහිලා අසත්පුරුෂ ධර්ම ආශ්‍රය කරලා අසත්පුරුෂයන් එක හැසිරලා අසත්පුරුෂ ධර්මයේ ලක්ෂ නොවිලා අසත්පුරුෂයන්ගේ අඳුනා ගැනීමක් නැතුව ධර්ම අඳුනා ගැනීමක් නැතුව මේක කච්චල් වෙලා. මේ කෙලෙසිලා තියෙන නිසා ඒකෙන් ඇති වෙන ආකල්පත් බොහෝ විට වැරදි අතට යන විකක් විචාර කරනවා. ඒ නිසා මේ සත්ධර්මයේ ලෝකේ පවතින බොහෝමත්ම කලාතුරකින්. ඒ සත්ධර්මයේ උනත් චරකල් අනන්තයක් නොපෙනෙන අන්තයක් නොපෙනෙන අනන්ත වූ සංසාරේ බැඳිලා තිබුණු කුණු කන්දල් පාර උනත් කච්චල් පාර උනත් තෙල් කුණු පාර උනත් එක වරුවෙන් කපන්න පුළුවන්. කච්චර ගණ බහල මොහොත භාජනේ වත්නාකමේ සත්ත පහකවත් අඩුවීමක් වෙලක් නැහැ. ඒක කපාගල නැවතත් දඹරත්නක් කරන්න පුළුවන් ශක්තිය එක වරුවෙන් කරගන්න. රත්තරන් වතුර දාන්න ගියාම මේ මිනිස්සු නම් දවස් 3-4ක් ඉල්ලනවා. උත් වැඩේට නම් යන්නේ වරුවා. හැබැයි ඒ කුණු බැදෙන්න අවුරුදු ගාණක් කලයි. ඒ වගේ තමයි අපි මේ හිත නම් වූ මේ රත්තරන් භාජනය මේක ඉතාමත්ම ශීක්‍රේ. ඒ වැඩ ගන්න පුළුවන්. දම රත්තරන්ක් වඩ පත් කරන්න පුළුවන් ඉස්සලාම අවශ්‍ය කරන සරත්තා. මට පුළුවන් මම කරවන්න. ඒක ඇතු වෙච්ච දවසේ ඉඳලා පුදුමාකාර ශ්‍රද්ධාවක් තමයි වචන වාචක කෙරේ යටි වෙනවා. මේ ශ්‍රද්ධාර්මයේ කෙරේ යටි වෙනවා. ඒ වගේම තමයි මේ වායේ යෙදී ගත කරන මේට මේ ජීවිතේ ගත කරපු කැප කළා වූ කැප කරනව සංඝයා වහන්සේලා කෙරේ යටි වෙනවා. මේ මැජික් කාර්යය මේ මායාකාරය පෙන්නපු බොරු මේ මැජික් කාර්යය මේ මායාකාරය කරනවපු ඇස් බැඳු තවදුරටත් අපිට කරගන්න බැරි තරමට අපි නිතරම සතිමත් වෙන්න පටන් ගන්නවා. මේ සතිමත් වීමේ හිත හොඳයි හිත හරි හිත සද්ධර්මයි හිත සත්පුරුසයි කියලා බදාගෙන කරලා බෑ. හිත අසත්පුරුෂ වෙන වෙලාවල් තියෙනවා. හිත අසද්ධර්ම වෙන වෙලාවල් තියෙනවා. ඇත්තටම කුණු කන්දලයක් වගේ මේක වැඩ කරන වෙලාවක් තියෙනවා. අන්නේ වෙලාව තමන්ම අල්ලා ගන්න හැකියමෙන් කටයුතු කරන්නේ නැතුව මේක දෙවියන් නාන්ති කෙනෙක් අවිලාක ආශිර්වාද ගන්වයි. එහෙම නැත්නම් අපේ ගුරුවරයා හරි දක්ෂයි නිසා මායේ වැඩේ හරියයි. නැත්නම් පොතේ මෙහෙම කියනවා මේක හරි. නැත්නම් තර්කයට මැට වෙනවා මේක හරි. ඔය මොනම දෙකින්වත් හරියන්නේ නැහැ. හරියන එක ක්‍රමයි. මේ සතිපට්ඨාන කරුවචනාගේ දේශනා කරනවා සරාගං වාචිත්තං සරාගං වාචිත්තංති පදාය. මේ හිත කෙලසිලා අර මතු පිට තියෙන කුණු තට්ටුව පිලපෝති නැගලා මේක රාගේම තෙත්ලා රාගේටම නතු වෙලා රාගේටම බර වෙලා රාගේටම ඇදම වෙලා වුණත් මේක රාග හිතක් කියලා හඳුනා ගැනීමේ සත්‍ය පිහිටවා ගන්න පුළුවන් බව මනුෂ්‍ය ජීවිතයකටයි. කායන මොනේ තරම් කෝටි කෙල කෝටි ගණන් කෙලෙස් බැඳිලා ඒ කෙලෙස් නැගලා ඒ කෙලෙස් විතික්‍රමණය වෙලා තමන්ගේ හිත රාගයට පත් වෙනවා. ඒ බවත් දැනගැනීමේ ශක්තිය සරුවත් යනවාසේ ධර්මයෙන් බහැර කරලා නැහැ. ඒ භාගෙම එක අධර්මයක් විශේෂයෙන් පෙන්ලත් නැහැ. ඒකට සරුවත් යනවාට කියන්නේ සතියම තමයි. උඹේ දෙනේ. මේ වැරදි මතයක් එහෙම නැත්නම් පටලවාගත්ත මතයක් ඇති කරගෙන කියනවා මේ සතිය කියන එක ශෝබනේ තමයි හිටින්නේ. ඒ නිසා අශෝබන මේ වගේ දේවල් වල සතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා. නොබ්බේ චිත්තං වසනාව පටන් අරගන්නේ මේ සරාගං වා චිත්තං සරාගං වා චිත්තංති පදාන. ඒ චitte චිත්තාණු පස්සේ විහෙරති ආතාපි ආතාපි කියලා කියන්නේ තද බල කුසල ඡන්දේ නැගුණා වූ එළඹුණා වූ එළඹ සිටියා වූ වීර්ය. පදන් වීර්ය. ආතාපි සම්පජානෝ ඒ බව දැනගන්නා වූ මේ ධර්මයෙන් මෙතෙක් කල අධර්මයෙන් ඇහිලා තිබුණ දේ ධර්මයෙන් මතු කර ගන්නා මේ හිත දඹ හිතක් දඹ රත්තරණක් බව දැන ගන්නා වූ මේ සම්ප්‍රජාන්නේ යුක්තව කාරණා චීනුවනේ යුක්තව සතිමත් වෙනවා. මේ සතිය මේ චිත්තානුපස්සනාදී හොඳට පැහැදිලි වෙනවා. සරාග හිතට ඉස්සලම යොදන්න තියෙන්නේ සරාග හිතට යොදනකොට ඒ රාගේ අර ගොජ දමමින් පොම්පි පෙන්නා වගේ පැහැමින් පැලහැමින් වැවෙන රාගයට මුකද්දෝ වෙන්න පටන් ගන්නවා. ඊ වෙනදී පැහැගෙන යන්නේ බොහෝ විට විනාඩි ගන්න සමාන තප්පර ගන්න. සමාහට මෙනෙහි කරනකොට මේ ඒ රාගය පිළිබඳ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මේ හොඳට පහවිත මනසකට. අභාවිත මනසකට වුණත් රාග හිත රාගය බව දැනගත්ත ගමන් නෑ. අර වැල විශාල ගස් කොම්මනක් යටපත් කරගෙන තිබුණු වැලක මුල කපා හෙළුවා වාගේ ඒ වැල බොහෝ කල් යනකම් අමුගති පෑවත් එතෙන් පටන් ක්‍රමක්‍රමයෙන් වේලෙන්න පටන් ගන්නවා. ආහනිය වගේ තමයි මේ රාගේ වැඩි යෑම නතර. ඉතින් මේක ඒ රාග සහිත හිතකට ඉතාමත්ම අමාරු දෙයක් කියලා දෙන්න. ඒ මොකද ඒ හිත හිතන්නේ නෑ මට සතියක් ඇති කරන්න පුළුවන් මේ සතියේ මේ රාගය යට කරන්න පුළුවන්.
යොමුණක් ඇති කරන. ඒ නිසා අපි මේ සතිපට්ඨානෙ අහන්න ඕනේ මේ හැකි සංඥාව දැනගන්නා වූ මේ සම්පජඤ්ඤය, ඒ වාගේම අදිෂ්ඨාන කරගන්නා වූ මේ සතිය රාගේ එනකන් බලන ඉඳලා වහාම ක්‍රියාත්මක කරන එකයි කියන්නේ. එතකොට අපි ඡාද ඕමනස දෙක දුරු කරලා ලෝකේ මදහත් නිශ්චය කාර්යයක් වශයෙන් දැනගන්න දැක් ගන්න පුළුවන් ශක්තිය ලැබේ. නිසා සරාග හිත කියලා කියන්නේ හිතනව නම් මේ භාවනාවට නිවනට ධර්මයට විරුද්ධ ධර්මයක් කියලා. ඉතින් ඒ කියන්නේ නැති බැරි හිත. බංගලෝ හිත, පරිවිච්ඡ හිත, මිලාන වෙච්ච හිත, අසුබාන හිත. ඒක බුදු හිතක් නෙවෙයි. බුද්ධ පුත්‍රයෙකුත් නෙවෙයි. සරාග හිත අපි එන්න කියලා ආරාධනා කරනවා නෙවෙයි. නමුත් ආපු රාග හිතට බය වෙලා දෙවුලලා පසුබාල ටිකැස් වෙනවා නෙවෙයි. රාගයේ කොයිතාක් වැඩි වෙනවද බලන්න හිතියත් හිත සතිය ඇති වෙච්චි වහාම ඒ රාගයේ විසේ හිත යොදාන්න පුරුදු වෙනවා. එහෙම කෙරුවට පස්සේ දැන් ඒක ජයගත්තා කියලා සතුටු වෙනවා නෙවෙයි. ඒ රාගේ නැති වුණාට පස්සේ රාගේ පැවතිලා රාගේ නැති වුණාට පස්සේ හිතට මොකද වෙන්නේ? විතරාගං වාචිත්තං විතරාගං චිත්තං උපදාන. මේ රාගේ හිතුණු තිබුණ හිතේ දැන් රාගේ නැති වුණා කියලා හිත විතරාගේ වුණයි කියලා ඒකත් අරගන්නවා. ඉතිබුණ රාගේ නැති කරගන්න මං ජයගත්තා කියලා මේ ප්‍රති සම්භාසන පවත්වන නෙමෙයි. රාගේ රාගේ නැති වෙච්ච හිත දැනගන්න. ඒ වගේම ද්වේෂ හිත. ගාක් කාලවට ගෙවල් දොරවල් වල ඉන්න වැඩ කරන ඇත්තෝ බාධර්ම සාකච්ඡාවට ආවම ගාක් කාලවට ප්‍රසිද්ධී චෝදනා කරන දේ තමයි ස්වාමීන් වහන්සේ මට හරියට කේච් කියනවා කියන්නේ. මේ කේච් කියන්නේ කොහොමදයි? ගැටි කිසිම ප්‍රශ්නයක් නැහැ මිනිස්සුෙක් එක්කම ගේන් දියන්න ඕනේ. නමුත් අපි දැනගන්න ඕනේ කේන්ති ගියාම ඒ කේන්තිය අපි කොහොමද විචිත්තාන පතරට හරවන්නේ? චක්‍රීකරණය කරලා නැවතත් අපි ධර්මයට හරවන්නේ කොහොමද? අපි තත්පද බල කේන්ති ගිය වෙලාවක අපිට අමාරුයි මේ සත්‍ය ආදි ධර්ම ක්‍රියාත්මක කරලා වහාම ප්‍රතිඵල ගන්න. අපිට ඕන කරලා තියෙන ඒ නිසා අනුරුස්නා ගති අමනාප ගති නිට්ටර දෙවේලේ අපේ හිතේ පහළ වෙනවා. භාවනා කරනකොටත් පහළ වෙනවා, සක්මන් කරනකොටත් පහළ වෙනවා, එදිනදා වැඩ කරනකොටත් පහළ වෙනවා. භාවනා මධ්‍යස්ථාන වලින් පිට ගෙවල් දොරවල් වෙනකොටත් පහළ වෙනවා, සත්පුරුෂයන්ට පහළ වෙනවා, සත්පුරුෂයන්ට පහළ වෙනවා, බෞද්ධයන්ට කාටත් පහළ වෙනවා. ආනේ මේ වෙලාවල් වල අපි මේ සතිය ටික ටික පුහුණු කළා නම් අපිට පුළුවන් වෙනවා ඉදා වෙනදාට වඩා ටිකක් බරවත්ව ආපු තුරුස්නා ගති අමනාප ගති එනකොටත් මේ සතිය ක්‍රියාත්මක කරගන්න. ඉන්නේ මේ අනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා තමයි මේ තරහාට මුණ දීමේ ශක්තිය ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙනකොට කවුරු හරි ඇවිල්ලා නිවැරද්ද බලනකොට එහෙම නැත්නම් තමන් අනුන්ගේ නිවැරද්ද කරලා තමන් දොස් කියනවා පස්සේ තමන්ට තේරෙනවා අනේ මම මේ වෙලාව කරපු වැඩේ වැරදි කියලා. ආනේ හැම අවස්ථාවකම සතියට යටවත් කරනකොට අපි හදිහිත දාන්නවා ගෙවල් දොරවලු කුංචි ගින්නක් ඇති වෙච්චාම අපි ඒක නිවා ගන්න හැටි දාන්නේ. නමුත් අර බරපතල ගින්නක් ඇති වුණොත් අපි දන්නවා ඉතින් නගර සභාවේ ගින්නන අවදාව ගෙනලා මේක නිවා ගන්නවා. ආනේ වගේ තමයි අර යම් කිසි ප්‍රමාණයකට මේ කුංචි කුංචි ද්වේෂ පිළිබඳව සතියෙන් පරිේෂණ කරලා දිනාගත්ත කෙනා අන්තිම අමාරු ද්වේෂයත් නැති කරගන්න තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන ගිනි නිවන හමුදාවල් වලට එන්නේ. ඉමේ ආපුවාම අර කුංචි කුංචි තරහවල් නැති කරගැනීමේ ශක්තිය ප්‍රහා ක්‍රියාත්මක කරලා මෑදහත් සත්තරා ඊට පස්සේ අවසානයේ තාමත්ම තමන්න තමන් සිය ජීවිතා ගන්න හිතේ. ඒ නැත්තම් තව කෙනෙක් මරන්න කපන්න හිතන ධර්මයේ තද බල ද්වේෂ පවා මේකෙන් අල්ල ගන්න පුළුවන්. ඒ මොකද හේතුව අපි දන්නවා මේ ද්වේෂය කියන කාගන්තුක. මේ පිටින් ආපු උපක්ලේශයක් පමණයි. මේ උපක්ලේශය සතියට යටපත් කරොත් ඒක අනිගමන නිවන් ලබා ගැනීම සඳහා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා චිත්තානුපස්සනාව ලබා ගැනීම සඳහා ධර්මයක් කරගන්නවා. අපි දන්නවා වැලක හරි ගන්න හට ගන්නේ නැහැ වැලට දරන්න ඉතර දරා ගන්න බැරි තරහ. අසත්පුරුෂයෙක් කියන්නේ ඉති තියෙනවා නමුත් සත්පුරුෂයෙක් කවදාවත් පිළිගන්නේ නැහැ. කොච්චර තරහව හොඳට කල්පනා කරලා බලන්න තරහයේ ඉන්න බව දැනගන්න පුළුවන් සතියක් ඇවිල්ලා ඉන්න බව දැනගන්න පුළුවන් සතිය කවදාකවත් තරහේ යටපත් වෙන්නේ නැහැ. මුගාත්මේ කායික රෝගවලට හමී රෝගවලට මුගක් වෙලාවට බලපාන්නේ මේ තරහ. ඒ තරහ ආපුවාම උගව දෙනෙක් ඒක පිළිගන්න කැමති නෑ. මේක අප්‍රත්‍යක් නිසා තරහක් නිසා නොගැලපීමක් නෙවෙයි කරගන්නා. උ සතියවල බැලුවොත් අද නෙවෙයි හෙට හරි අනිත් මේ හේතුවට හෝ මේ ආහාරයට හෝ මේ හිතට හෝ මොකක් හරි දෙයකට ඇත්තව නුස්නා ගතියක් නිසා ඇතිවෙච්ච ප්‍රතිචාරයක් තමයි මේ.
ඉතින් අපි හිතනවා නම් යුතු මාරු කරලා ආහාර මාරු කරලා මේක කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ මේක පිළියම් කරලා සංසාරේ කකා යන්න තියෙන ආසාවක් මේකේ තියෙනවා. අපිට මේ ආපු රෝග ලක්ෂණය එහෙම නැත්නම් මේ තරාව එතනම ශක්ති ප්‍රමාණය මේ සතියට යටපත් කරන්න පුළුවන් නම් අපි එතන ඇති කර ගන්නා වූ ශක්තිය මේ සංසාරේ ජයට ජීවත් වෙන්න කරන වැඩක්. ඇති කරගත්තා වූ ඇති වුණා වූ මේ රෝග ලක්ෂණ දිගේම චිත්තානුපස්සනාවෙන් ඇතුළට බහැලා ඒක මුලින්ම උතුරලා දාන්න කරන වැඩක්. ඉතින් ඒක එක පාරෙන් හරියන්නේ නැහැ. එක දවසින් හරියන්නේ නැහැ. කාලයක් නැවත නැවත කරන්න ඕන ඕ පාඩුවක් නැහැ. තියෙන තරහා යනවනේ. ඕයි තරම් තරහව කියලා. ඒක මේ මනලක් ඉතල සල්ලි වට දෙන්න දෙයක් එමෙ නෙවෙයි. මුගොඩ දෙනෙක් හිතනවා මේ බාහිරෙන් hina වෙලා සන්තෝෂලා ගත කරන මේ සමාජශීලී ජීවිතය බොහොම වටින ශිෂ්ටාචාර ජීවිතයක් කියලා. නමුත් ඒක සම්පූර්ණ වැඩේ වහලා ඉදින්නක් වෙන්නේ. ඊට වැඩිය බොහොම වටිනා ඍජු වෙන අවංක තරහ. අවංක තරහ අපිට පාඩමක් උගන්වනවා. අපේ හැටි පේනවා. අපිට ඒක පැනලා යන්න ඕනේ නම් අපි සભ્યත්වගත පුහුණු කරගෙන hinaවක් උනේ අලවාගෙන කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි තරුවට දේදනා. එවනත් ඒක නෙවෙයි චිත්ත භාවනාව කියලා කියන්නේ. චිත්ත භාවනා කියලා කියන්නේ හේතුඵල ධර්මයන්ගෙන් තමයි මේ හිත හැදෙන්නේ. ඒ හිතත් මේ විදිහේ රාග, ద్వේෂ පහළ වෙන්නේ හේතුඵල ඇතුයි. අපිට මේ රාගය ආපු වෙලාවෙම ඒක මකන්න නැතුව වංචා කරන්නේ නැතුව රාගේ රාගේ වශයෙන් දැනගත්තොත් අපිට පුළුවන් වෙනවා රාගෙට හේතු හොයාගන්න. ඒ වගේම ద్వේෂේ ద్వේෂේ වශයෙන් අපි ඒක දැනගත්තොත් අපි වශයෙන් දැනගෙන රාගේ පිටවන්න පටන් ගත්තොත් අපිට ඒක හේතු හොයාගන්න පුළුවන්. සතුන දිගේ බලනකොට මේ සතුපත්තාන ධර්මය අපි කිව්වා ඒකයි නයි කියලා සරල රේඛියයි දන්වල් පුරුක් වගේ යනවා කියලා. එනෝ බලනකොට පේන්නේ මේ කායන පස්සනාට වැඩිය වේදනාන පස්සනාව කියන එක අපේ අභ්‍යන්තරයේ ආධ්‍යාත්මයට තව ළඟයි. චිත්තාන පස්සනාව ඊටත් වඩා ආධ්‍යාත්මයට ළඟ ඇතුළාන්තයකට ගෙනියන ගතියක්. නමුත් මේ රාගය, ද්වේෂය වගේ මේ මානව ධර්ම සමාජ ධර්මත් එක්ක බලනකොට මේ හිත තමන්ගේ මේ අත්‍යන්තගත අභ්‍යන්තරගත මේ හිත දැනගැනීමෙන් තමන් ඉස්සරහා භාවනා කරන කෙනාගේ හිතත් ඒ තාලෙමයි කියලා පුදුමාකාර විදිහට මේකේ මේ විශ්වගත තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ධර්මානුකූලව බලන යනකොට අතුලාන්තයකට ගියාට ඒ සමාජ ජීවිතේ, භික්ෂු ජීවිතේ ගත කරනකොට පුදුමාකාර විදිහට අනුන්ගේ තරහව තමන්ගේ තරහවමයි. ඒකේන જાතියක් වංශයක් ભેදයක් කුලයක් තරහේ නැහැ. ද්වේෂේනේ, ද්වේපේනේ, මොහේනේ. නමුත් ඒ අනුන්ගේ ලෝභ දෝෂ පිළිබඳව භාවනා කරන්න යෑම හුඟ දෙනෙකුට නොමග යවන සුළුයි. ඒ නිසා හුඟක් වෙලාවට තමන්ගේ ඇතුළෙන් පහළ වෙන්නා වූ ඒ රාග ද්වේෂ මොහ භාවනා කරන යනකොට රාගය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඕන විශ්වගත දරුවෝ. ද්වේෂය කියලා කියන්නේ ඒක අපි හොඳට දැනගන්න ඕනේ කැමති වුණත් අකමැති වුණත් විශ්වගත ධර්මයක්. මෝහය කියලා කියන්නේ විශ්වගත ධර්මයක්. මේ තුන නොදැන කවදාකවත් අපිට හම් වෙන්නේ නැහැ. අද හුඟක් කන පිට පෙරලා ගන්නට ධර්මයේ කන පිට පෙරලා ගන්නට හුඟක් හිතලා තියෙන්නේ තමන්ගේ ගෙදර මර්ගාද තියෙන්නේ අනුන්ගේ ගෙදර වල්වල තියෙන රාග ද්වේෂ නිමා ගන්නට හරියට බන කියන හරියට කමට ආන්දේ නැත්තු හරියට ඉන්නවා. අනුන්ද කියා ප්‍රයමණ්ඩ හැරේ තියෙනවා. අනුන්ගේ රාග දෝෂ ඔක්කොම කරන්න හදන තමන්ගේ ගෙදර තියෙන නැත්නම් තමන්ගේ මෙහිතේ තියෙන රාග දෝෂ පිළිබඳව එන්න එන්න විජහපව් වෙනවා. එන්න එන්න අවුල් තත්ත්වවලටපත් වෙනවා. විවර්ධ මාත නිදි බෙහෙත් පිළි කරනවා. ඒකට තමයි නිර්වින්දන පාවිච්චි කරනවා. පාවිච්චි කරලා පිළිමයක් ගල් පිළිමයක් වුණත් හෙල්ලෙන්න පුළුවන් විදිහට කතා පවත්වන්න දක්සා. ඒ නිසා මේ රාග ද්වේෂ මොහ කියනවා අනුන්ගේ හිතවල තියෙන එක නෙමෙයි තමන්ගේ හිතේ අතුලාන්ත වශයෙන් දකින්න ඕනේ. දකින්නකොට හිතන්න නරකයි. මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වස්තු වි අයින් කරලා නෑදෑය අයින් කළ මේ කරන භාවනාව පූර්ණ ආත්මార్థකාමී කියලා හිතන්නවටයි. මේ චිත්ත භාවනා කරපු කෙනාට තමයි තව කෙනෙකුගේ නඩුවක් සාධාරණව අහන්න හැකියාවක් තියෙන්නේ. තව කෙනෙකුගේ ජූරි ප්‍රභාවකට වාඩි වෙන්න හැකියාවක් තියෙන්නේ. මේක ඒ පිටුල විනිශ්චය කරන්න ගියත් නොගියත් ලෝකේ පවතින ආව ධර්මතාවයේ ලොකු ප්‍රතිමූර්තියක් වාටපත් වෙනවා. ඒක නිසා චිත්ත භාවනාවට යනකොට අපි කලින් කිව්වා වගේ මේක ගැඹුරක්. අතුලාන්තයක් තියෙන බව තේරෙනවා. නමුත් අපි අර කියාපු වේදනාන් පස්සනාවේ සඳහන් කරපු දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා ආදී වශයෙන් ඒ වේදනා තත්ත්වයන් ඉන්දේන් සියුම් භාවයටපත් වෙනකොට යෝගාවචරයත් මේ චිත්ත භාවනාව දිගේ මේ රාග, ද්වේෂ, මොහ ආදී ඒ ධර්ම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික සුහද භාවයක්
දාන්න ගෙදරම ඉන්න කට්ටිය වාගේ නෑද ඇයි වාගේ අඳුර ගන්න බෑ. ඒක එනකොට ඇඟට කරප්පන් එනවා, ඒව දුරු කරන්න හදනවා, බලිතෝ විනත්නවා කියන දේවල් අයි කියන පාගේ කියන එක ස්වභාවිකයි. මේ පංචස්කන්ධේ මේක දක්කල් වල පහල වෙනවා එරාදි නෑ. ද්වේෂත් ස්වභාවිකයි, මෝහයත් ස්වභාවිකයි. නමුත් ඒක අමතක කරාන්ට ඒකෙන් මම ගාරින්ද හදනවා නම් ඒක අසත්පුරුසයි. ඒකට මුහුණ දෙනවා නම් ඒක සත්පුරුසයි. ඒ සත්පුරුෂ වෙන්න නම් ආතාපි ගුණය තියෙනවා. ආතාප විහාලා ගන්න ඕනේ කියලා හැඟීම තියෙනවා. ඒ වගේම තමයි ඒක පිළිබඳව බුදුහාමුදුරුවෝ යම් ආකාරයක දේශනා කළා නම් මේ හිත ස්වභාවයෙන් හොඳයි. ස්වභාවයෙන් දඹරත් කරන. මේ පිටින් ආව මේ පුංචි ටින්කෙත්තන් තමයි පිටින් ගාවිලා තියෙන මේ කුණු රොඩු ටිකෙන් තමයි මේක වෙන්නේ කියලා ඒක පිළිබඳ හොඳ නුවණින් සලකා බලන කතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි හොඳ සතියක් ලැබිලා තියෙන්න ඕනේ රාගේ ද්වේෂේ මොහේ එනකොට. ආන්නේ විදිහට කටයුතු කරනොන මේ ලෝකේ නිසා වර්ධවා පටහගත්ත මේ ලෝකේ නිසා ඇති වෙන මේ අලෝභ අභිජ්ජා දෝමනස් අපිට තේරුම් කේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා චිත්ත භාවනා කරන්න යන කෙනා අර විදිය ගැඹුරක් සූදානමක් ගැඹුරු අටහ ගැනීමට සූදානමක් ඇති වෙනවා. සූදානමක් නැති වුණොත් අයිය පුත්කලයා මේ ධර්ම අහනකොට අහනකොට එන්ටේන්ටේන්ට අවුලෙන් අවුලට යනවා. ඒකයි සතිපට්ඨාන අරදී කී ක්‍රමයට ඉරක් ගහලා ඉද දිගේ ඇඟිල්ල අදගෙන යනවා වාගේ කාය අනුපස්සනා වේදනා අනුපස්සනා ක්‍රමයට ගෙනල්ලා මේ චිත්තානුපස්සනාවට සම්බන්ධ කරගන්න. ඒ නිසා මේ චිත්තානුපස්සනා භාවනා කරන්ට නම් අර කලින් කියපු කාය අනුපස්සනා වේදනා අනුපස්සනා පිළිබඳව යම් කිසි පරිචයක් තියෙනවා. යම් කිසි දියුණුවක් තියෙනවා. මේ නිසා මේව නොදැන එහෙම නැත්නම් ඒ ක්‍රමානුකූලතාවු නැති කෙනා ඕන තරම් වැරදි දේ චෝදනා ගේන දිදී තිනා භාවනා කරන්ට ආවට පස්සේ මට රාගය වැඩි වුණා. භාවනා කරන්න ආවට පස්සේ මට තරහ යන ගති වැඩි වුණා. භාවනා කරන්න ආවට පස්සේ මට මේ නිින්ද යන ගති, අන්ධබන්ද ගති, මේ යමක් හරියට විවේකීව තේරුම් කරගන්න බැරි ගති, බැරි ගති උණු ගති වැඩි වුණා කියලා පැහැදිලිවම චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා ඒ යම් හිතුම අපි හිතමු වෙනකට වඩා රාග හැඟීම් මට දැන් පහළ වෙනවා. වෙනකට වඩා ද්වේෂ හැඟීම් ඇති තියෙනවා නම් කොහොමද කායන පසනාවට හිතියොත් ලබා ගන්නවා. කායන පසනාදි සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ මලකුණු පිළිබඳ භාවනාව ආදි වශයෙන් ඒවට පිළියම් කලින් යොදලා මතක් කරලා තියෙනවා. ඒ නිසා එහෙම වෙනකොට මේ විදියට මෙනෙහි කරලා මේ රාගේ බව දන්නවනේ මේ රාගයට වැඩ කරන්න තියෙන ආකාර රාශියක් සර්වඥාන්සේ දේශනා කරන ඔක්කොම සතියෙම කරන්නේ. මේ විතක්ක සන්තාන රූපේකම පහක් දේශනා කරනවා. අසුභ භාවනාවේ තම ක්‍රමයක් දේශනා කරනවා. ඒවට එක එක පිළියම් ක්‍රම කියනවා. ඒ හේතුව මොකද? දැන් ලෙඩේ දාන්නවා. දැන් දාන්නවා මේ රාගයක් ඇතිලා තියෙන අන්න පිළියමට හිතේව දාන්න පුළුවන්. ආනේ විදිහට ධර්මානුකූලව නැත්තම් ගුරු උපදේශ රහිතව වැඩ කරන්න ගත්තොත් රාග වැඩි වෙනවා, ද්වේෂ වැඩි වෙනවා, මෝහ වැඩි වෙනවා කියලා චෝදනා කරන්න ඉඩ තියෙනවා. කළ බේරුම් කළ දීලා තියෙන්නේ දැන් දාන්නේ වෙන්නේ දේ මොකද්ද? ලෙඩේ හැටියට දරකන්න. දැනගයි කාය පිළිබඳ වෛද්‍ය විද්‍යාව වැඩියක්ම සල්ලි ගෙවන්න වෙලා තියෙන රෝග අඳුනා ගැනීමට රෝග නිర్ణය. ওই විශේෂම ප්‍රධාන නගරයේ ඉන්න ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරු වෛද්‍ය කළාට පස්සේ සාමාන්‍ය වෛද්‍යවරුකට ඕන තරම් බෙහෙත් දෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද? අපේ ලෙඩ රෝග ලක්ෂණ කියන්න බෑ. නරිය බල්ලයි කතාවක් කිය කියන දොස්තර මැදයන් වෙච්චා. කමට අසුද්ධ කරන්න ගියාම අල්ලපු විතර දේවල් කිය කියයි. අරමුණ මොකද්ද? මම මේක මෙනෙහි කරනකොට මට වැටහුනේ කොහමද? මෙනෙහි කරුවේ කොහමද කියලා හත්තරනක් අහනවා. ඊයවත් හරියම නාපෙන් වාගේ. මේක හරියට මූණට පැංගිලි මිරිකු ආවාගේ යන්ත වචනයක් කියලා ඒව විස්තර ඕනේ නැහැ. මොනවද එන ඕනේ කරන්නේ? ඕනේ කරන්නේ මේ මොනවද ලාමක කතාවක් විතරයි. ඒක නිසා අර ප්‍රසිද්ධව නිසනවන ප්‍රසිද්ධ කතාවක් තමයි හොඳම විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා තියෙනවා. හාමුදුරුවන්ට කවදාකවත් රෝග ලක්ෂණ කීමේ හැකියාවක් නැහැ. ඒ නඩු තාන්දරනේ බඩු තාන්දරනේ ඒ වගේ තමයි භාවනා කරන්න පටන් ගත්තට පස්සේ උගව දෙනෙක් මේ චිත්තානුපස්සනාවෙන් පටන් ගන්නවා. නැත්නම් ධර්මානුපස්සනාවෙන් පටන් ගන්නවා. පරියංග විස්තර කියන්නේ පැය කාලක් විතර ගියාට පස්සේ මට මෙහෙම වුණා කියලා. කොහොමද පරියංගෙට බැසගත්තේ? කොහොමද අරමුණට බැසගත්තේ? එව්වා එව්වා හිතනවා එව්වා මම පාස්. එව්වා අවශ්‍ය නැහැ. එව්වා ගුරුවරයාට තේරෙනවා. මට අර ඊයේ කිව්වේ ආන්න එතන. ඒක එව්වා මතක තියාගන්න ඕන කවුරු හරි ඊයේ කියපු දේවා. ඒ මේ චිත්තානුපස්සනාවෙන් මොනවක් අත්වෝ? ඉක තියෙන්නේ පහදිරියම පවතින தත්ති අර රූප ධර්ම වලට සාපේක්ෂව නාම ධර්ම විකසිත මේ වෙලාව. ඒ නිසා අපි මේ නාම ධර්ම කතා කරන්න එනකොට පහදිරියම
පරිසරයේ ඇත්තාවේ රූප ධර්ම පිළිබඳ සටහන ඇඳිලා තියෙනවා. මගේ ආරමුණේ නාසිකාග්‍රේ. එහෙම නැත්නම් උදේ. මම මේක මේ මේ විදිහට මෙනෙහි කරා. මෙනෙහි කරනකොට මෙන්න මෙහෙම වුණා කිව්වන අන්න තියෙනවා ඒකේ මාර්ගපතය. එහෙම නැතු හුඟවදනේ පටලවා ගන්නේ භාවනා නොකර නැත්නම් ගාගෙම තියෙන මේ මිත්‍යා විශ්වාස නිසා. ඉන්සාරතිපත්තානේ අපි හැම වෙලාවෙම තේරුම් අරගන්න ඕනේ ඒකේ තියෙන්නේ රේඛීය ක්‍රමයක්. ඒ ක්‍රමයේ කවදාකවත්ම වරදීනේ නැහැ. අපි හැමදාම අයන්නේ පටන් ගන්නවා. ඉතින් හුඟක් හිතනා මේ අපි කායන පස්සන වේදනාට පස්සන දැන් කරලා ඉවරයි. දැන් චිත්තානුපස්සන කරන්නේ අනේ. ඔන්න මේ වෙලාවෙත් රාගේ මත වෙනවා, ද්වේෂේ මත වෙනවා, එපා වෙනවා, මේ කම්මැලි වෙනවා ආදී වශයෙන් මෙව ආපු ආම හිතනවා දැන් භාවනාව කැඩිලා දැන් ගිහිල්ලා කියන්නේ නැහැ. ඉතින් හරියට මේ සංය කර්මයකට අසං කරන්න යනවා වගේ තමයි කමට අනුසුත් කරන්න යන්නේ. හරියම. ඒ මොකද අර ක්‍රමානුකූල වැඩපිළිවෙල දාගන්න තියෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කායනුපස්සන වේදනානුපස්සන තුලින් රූප ධර්මයන් පිළිබඳ සෑහෙන පරිච්ඡයක්. ඉදන්න තේරෙන ගොරෝසු දේවල් තුල සෑහෙන පරිච්ඡයක් ඇති කරගත්තට පස්සේ තමයි මේ චිත්තානුපස්සනාවට එන්නේ. මේ චිත්තානුපස්සනාවේ සරාගහිත, සදෝසහිත, සමෝහහිත තලෝග දෝෂ මොහසයිතෙහි පැහැදිලිව පෙන්වයි ව පෙන්වනකොට හැමතැනම හොඳට කියවලා බලන සතිපට්ඨානේ සරුවචනාවේ පෙන්වන්නේ කියලා සිත්ෙහි තමයි ඉතල මෙනෙහි කරන්නේ. රාග සහිත හිත මෙනෙහි කරපුවාම රාග රහිත හිත අර සහිත හිතට සාපේක්ෂව පේ. ද්වේෂ සහිත හිත මෙනෙහි කරන්න කියනවා ඒක මෙනෙහි කරනකොට දෝෂ සහිත රහිත හිත පේ. මොහ සහිත අන්ධමන්ද වෙච්ච හිත මෙනෙහි කරගන්න පුළුවන් නම් අන්ධමන්ද නැති මේ විවෘත හිත පේන. ඒ තුනේදිම පෙන්නා දෙන අකුසල ධර්ම තමයි අකුසල ධර්ම නැත්තම් අපි කියන අශෝභන පැත්ත දැන් ලෝභ රහිත හිත ද්වේෂ රහිත හිත මෝහ රහිත හිත කියන එක ඉච්චරම අපි තේරෙන්නේ නැත වැටෙන්නේ නැත නමුත් රාග ද්වේෂ මොවේ වැටේ වැටේන තැන දන්නවනම් ඒක නැති එක හොඳයි ආන් ඒ தත්ත්වෙදී භාවනාවට බැස ගැනීම පහසු වෙන්නේ කෙලෙස හිත හිත ඒ ශාකලෙසිත දාමුද අම අයින් කරලා අපිට කවදාවත් නිවන් ලබන්න බෑ. කෙලෙසිත හිත කෙලෙසිත හිත වශයෙන් දැන ගන්න ඕනේ. ඊට පස්සේ සංකිට්ඨං වාචිත්තං විකිට්ඨං වාචිත්තං. මේ තුන පිළිබඳව යම් කිසි ප්‍රදේශයකට ගියාට පස්සේ හිත එක්කෝ නිින්දට වැටලා ඇකිලි ගන්නවා එහෙම නැත්නම් හිත විසිරියා. භාවනා කරනකොට පැහැදිලිවම මතුවෙන தত্ত্ব දෙකක් මේක. මේ தত্ত্ব පිළිබඳ සාකච්ඡා කරන්නෙත් නෑ. සාකච්ඡා කරන එක හිතනවා වැරදි කියලා. නමුත් ඉස්සරහට මේ කොච්චරද වෙලා තියෙනවා නමුත් මේ චිත්තානුපස්සනාව කරනකොට කවදාවත් මේ නොවිත්ත දෙය හොඳට ඉස්සරහට එන හොඳට අරමුණේ හිත තියාගෙනකොට එකපාර නිඳ ගිහිල්ලා අවදිනවා වාගේ අරමුණු දැනි ගිහිල්ලා එකපාරට මතුවේ. ඒක මේ පිළියම් කරාන්ට නූල් බඳින්ට මේ හදිසියේ ප්‍රතිකාර හත්කාරයකට ගෙනියන දෙයක් නෙවෙයි. මේ මෙතෙක් කල් තිබුණ සංකිට හිත, දීන හිත, හැංගෙන හිත. ඊගාට විචිත්ත වෙනවා මේ හොඳට භාවනා හොඳයි. අද කිසිම හේතුවක් නැතුව මොනම තාලයකටවත් අරමුණු දෙහි කියන්නේ. ඉතින් අපි හිතනවා මේක හිතත් භාවනා කරලා තමයි කතා කරන්න ඕනේ. අද නම් මොකක් හරි වැරදිලා ඉතින්. වැරදිලා නෙමෙයි. තිබුණ වැරද්ද දැනගත්තා. මේ සංකිට්ඨ හිත, පික්කිට්ඨ හිත කියන මේ හතර වෙනේට තමයි මේක චිත්තානපසනාව පෙන්වන්නේ. මෙන්න මේ தත්ත්ව තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මහත්ගත හිතක් අමහත්ගත හිතක් කියන එක තේරුම් ගන්න පුළුවන්. වෙන විදිහකට කියනවනේ නීවර ධර්ම පිළිබඳව යම් කිසි ආවත් නිවරණ මෙනෙහි කරනවා සතියේ. නාවත් ඒ බව දැනගන්න. ආනේ විදිහට ගියාට පස්සේ තමයි දැන් මගේ හිත මහත් ගන්න. එහෙම නැත්නම් අර්පණාවකට සූදානම් නැත්නම් අර්පණා මැට්ටමේ. දැන් නේ ආනේ වෙලා වෙනකොට සර්වඥාන්සේ පෙන්වලා දෙන්නේ හොඳ පැත්ත ඉස්සරහට කළා මෙනෙහි කිරීම. මහත්ගත හිත දැක්කට පස්සේ ආ මේ ඊයනම් භාවනාව කොච්චරද හොඳයි සමතෙත් හොඳයි විපස්සනා හොඳයි අද හොඳ නේ. නමුත් ඒක පිළිබඳව කිසි පැකිලීමක්වත් වැරදි බංගලොත් අදහසක් අත්දී හොඳ නැති බව දැනයි. ඒ වෙලාවේදී කොහොමද ආහාර රුචිය, කොහොමද නිින්ද, කොහොමද නෑමට කෑමට ශරීර පිළිබඳ තියෙන ආශාව, අනුම් පිළිබඳ ආකල්ප හොඳ තමන්ට වැටහෙනවා ප්‍රියමනාපනේ. උඹ නොදකින් කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් ඒකයි මේ කමට අනුසුද්ධ කිරීම සාකච්ඡා කිරීමට මේ වගේ දේවල් ඉදිරිපත් කරගැනීමට පැකිලෙන්න. නමුත් පැකිලෙන්න පැකිලෙන්නව බැහැ. ඒ මහත්ගත හිත හොඳට තේරුම් ගත්තට පස්සේ සෞත්‍රාං චිත්තං අනුත්‍රාං චිත්තං. ඒක හොඳට සාමාන්‍ය හොඳ සම්ප්‍රදාන වල අටුව ආවිෂ්ක කරලා පෙන්නන්නේ මේක රූප අධ්‍යාන අරූප අධ්‍යාන වාගේ. ඒ නිසා මහත්ගත ආමහත්ගත සෞත්‍ර අනුත්‍රහි සමතේ හොඳට ධ්‍යාන මට්ටමට වඩගොයත්තන්ගේ
භාවනා කොටසක් වශයෙන් තේරෙන්නේ. නමුත් මේක විපස්සනා කරන කොටත් ඒ ධර්මතම ප්‍රකටව නොපෙනුනාට මේ තත්ත්වන් වලට එනවා. ඊවෙන තත්ත්වයන් වෙනදා දන්න දේවල් වල සාධාරණ සාපේක්ෂව සම්බන්ධ කරලා මේවා පැහැදිලිවම අඩු ගන්න තමන්ගේ පොත කරේ කියන්න තරම් ලැජ්ජයි නං කියන්න තරම් කාරණාවක් නෙමෙයි කියලා හිතනවනะ මේවා එනකොට මොකද හිතේ තත්ත්වය මේවා එනකොට මොකද ආහාරයට හිත කොහොමද ඍතුවට හිත කොහොමද තමන්ගේ හිත පිළිබඳ හිත කොහ ආදි වශයෙන් මේ සම්බන්ධතා හොඳට ලියනවනම් ඒක ගැඹුරු සජීවි ධර්මයක් තමන්ගේ පුතේ තැන්පත් වෙනවා හුඟුව දෙනෙක් ඒක දන්නේ නැතුව ඒව එනකොට ඒව මග අරින්න හදනවා මොන මාරි ක්‍රමයකින් හිත නැගිටවා ගන්න හදනවා වෙන මේ ධර්ම අවබෝධ කිරීමෙන් තොරව එන්නේ ඒ තත්ත්ව තම දිහට ආව එන්නේ බොහෝම කලාතුරකින්. ඒ ආව වෙලාවේ ඒකේ වගතුග විස්තර සාහිත්‍යව සටහන් කරගන්නවා. අපි දන්නවා පක්ෂීන් පිළිබඳව ඉගෙන ගන්න ශාස්ත්‍රයේදී දුර්ලභවාදී පක්ෂීක් හම්බුනොත් ඒ පක්ෂයාගේ දිග්ග, පළල, වර්ණ ඔක්කොම හැකිතාක් දුරට සටහන් කරලා තමයි උවම උදාහරණ. ඒ වගේ තමයි අපිට හොඳට භාවනා කරන වෙලාවේදී නිදිමත. તો හරි බය. බය වෙන දෙයක් නෑ මේක ඒකාන්තයෙන්ම සංකීර්ණ හිත භාවනා අධි මාදුර ගන්නටෝ විචිත්ත හිත විහිදී යන හිත භාවනා මේ හඳුර ගන්නටෝ ඊ තත්ත්ව ඒ කියන්නේ ඔය කියන විදිහට වශීලයට අදාළ කොටස් සමතේට අදාළ කොටස් එක්කම පෙන්වුවාට පස්සේ තමයි හිත සමාහිත අසමාහිත කියන විදිහට තමන්ට තේරුම් ගන්න පුළුවන් දැන් ඔන්න සත්පුරුෂ පැත්තට හිත යනවා මේ ආර්ය පැත්තට හිත යනවා උත්තම පැත්තට හිත යනවා සමහරලාට ඒව මොනවාක් අත්‍යන්ත වාර කිහිප ධර්ම කරපු වැරදි නානා ප්‍රදේවල් කුණු වෙන්න පටන් ගන්නවා. ඒ වුණත් මේක විපස්සනාට අල්ලනවා. විපස්සනාට අහු වෙනවා. අන්නේ ඩාට තමයි භාවනාව විපස්සනා භාවනාව හොඳට සිද්ධ වෙන්නේ. ඒ වෙනාදී සමහර වෙලාවට ගඟේ වම් ඉවුරේ හැපෙන වෙලාවලුත් තියෙනවා දකුණේ ඉවුරේ හැපෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා සමහර වෙලාවල් වලට හොඳට හිත පැහැදිලි නමුත් ඒ පැහැදිලි තත්ත්ව යටතේදී Tamanda පේනවා කිසිම හොඳක් නම් හිතේ නැහැ. නරක දේවල් දෝරේ ගලනවා. නමුත් Taman තෙමිලා නැහැ. එංගිලා නැහැ. ඒ දිහා ගන්න බව දැක ගන්න පුළුවන්. ආන්නේ විදිහට මේ හිතේ අසමජ්ජාති හිත කියලා අපි සමාහලට කියන්නේ ඒ වගේ තමයි අසමාහිත හිත. මෙන්න මේ தত্ত্ব ඔක්කොම දැකලා වෙන විදිහට කියනවා නම් තුවාල තිබුණ සැරව ටික ඔක්කොම එළියට ගියාට පස්සේ තමයි වෙන්නේ. විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං. එතකොට හිත විමුක්තියට ලෑස්ති. ඒ ඔක්කොම தত্ত্ব මේ චිත්තානුපස්සනාවෙත් මුල සිට අග දක්වාම දේශනා වෙනවා. නමුත් අර චිත්තානුපස්සනාවේ මුලින් සඳහන් වෙන රාග ద్వේෂ මොහ අති තත්වලට එන්න කායනුපස්සනාවේ වේදනානුපස්සනාවේ ලොකු පෙළගැස්මක් වෙනවා. ඒ නිසා සාමාන්‍ය චිත්තානුපස්සනාවෙන් ආරම්භ කරන අවස්ථාවල් නෑ. ආරම්භ කරන අවස්ථාවල් සඳහන් වෙනවා හොඳ සමාධියක් ඇති කෙනා නාම ධර්මෝලේ භාවනා පටන් ගන්න වෙලාව. මොකද ඌට ඒ වෙනකොට සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ බාධා නෑ. විපස්සනා යෝගාවතරයට නම් හොඳම වැඩේ තමයි අර ගොරෝසු කායනුපස්සනාවේ පටන් ගන්න. ඒ වගේම තමයි චිත්තානුපස්සනා භාවනාවට අදාළව භාවනාව ගෙන යන වෙලාවක හිත වැටුනොත් පිළියම් කරගන්න බැරි තත්ත්වයට වැටුනොත් වහාම තමන් හිටපු මුල් පියවරට යන එකයි හොඳම වැඩේ. ආයෙත් තමන් තේරෙන කයට යන්න. ආයෙත් තමන් තේරෙන වේදනාවට දීලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ භාවනා වැඩපිළිවෙල අයනු ආයනු කියන තැන ඉඳලා ඉස්සරහට කරගෙන යන්න. ඒ නිසා මේ ධර්මයට භාවනා නොකර කොච්චර මුල් ප්‍රදේශයේ සතිපට්ඨාන කීවක වෙයි කියත් මේ වගේ අත්දැකීමක් එන්නේ නැහැ. ඒ වගේම තමයි භාවනා කරනකොට ගොඩේකට සියයට වැඩි පිරිසකට මේ අත්දැකීම් රාශියක් තියෙනවා. නමුත් මේ අත්දැකීම් වල තියෙන වටිනාකම අර සීරිවාණි ජාතකයේ අර අත්තම්මට හම් වෙච්ච දැලි වළඳ වාගේ තමයි මේ හිතාගන්නේ. නමුත් බෝසත් වෙලෙන්දට වගේ ඒක දකින්නකොට මේක හූරලා බලලා මේකේ දඹරත්තරන බලා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවනම් කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. එහෙමනම් මෙච්චර මේ වස් කාලේ ඉවර වෙනකම් මින්ට ඕනේ කියලා හැඟීමක් නැහැ. එහෙම නැත්නම් මම ලබනාත්ට යන්න ඕනේ කියලා හැඟීමක් නැහැ. වහාම තමන්ට මේ දේ කරගන්න පුළුවන්. ඒ නිසා චිත්තානුපස්සනාව බොහොම ශීක්‍ර ක්‍රමයක්. ඔක්කොම ධර්ම කොටස බොහොම ලං කරලා දෙනවා. නමුත් මේ එන වේගෙට එන ප්‍රතිඵල රාශිය දරා ගන්න තරම් අපේ චිත්ත සංතාන තේසිතුමයි. විචිත්ත සංතාන වැඩ කරන්නේ නිතරම තර්ක මනසේ අරදී. ඒ මනසේ අරදීගේ පචකරණය කමයි. පසු බාණේකමයි. එනසොල හැටි එකයි. එනසොල හැටි මේක මිලාන කරනවා. පසු බාණව ඇදලා දානවා.
චිත්තානපසන ආදී එක පෙන්වන්න හදන ඉස්සලාම මතක තියාගන්න කියනවා මේ හිත දමරත් කරලක් වා. වචින දේ වැඩගත්තේ තමයි වැඩි. ඒ නිසා අපි මේ පිට තියෙන දේ කන පිට හරවලා ඇතුලේ තියෙන දේ පිටට අරගෙන මේ දේ බලන්න පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අරගනි අපි මේ ලැබුවා ආත්මේ කාන්තෙම මේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ආත්ම භාවයක් ලැබිලා ක්ෂණ සම්පත්තිය ඇතිව කල්යාණ මිත්‍ ආශ්‍රේ ධර්මානුධර්ම ධර්ම ශ්‍රවණිය මේ පැවිද්ද කියන මේ සියලු අංග සම්පූර්ණ වෙලා ඉඳද්දි අපි මොකද්දෝ තව බලහන් ඉන්න ගැටිය අපේ. මේකට හේතුව මේ චිත්තානුපසම දැක්කේ. මේ හිත සම්බරත්තන අපි ඉන්නේ ඒකේ නමුත් ඒක මතු කරගන්න හැටි දන්නේ නැති අඩුපාඩුව නිසා. ඒ නිසා දරුවචනාවේ අවසානයේ බලනකොට අපිට මොනවාක්වත් දීලා නැහැ. උනාට කියන්නෙත් නැහැ මොනවද දුන්නා කියලා. උනාට දේශනා ගන්න මෙන්න බාහිර. මේ විනී ලෝකයේ අභිජ්ජා දෝමනසං කියන විදිහට ඒ ಗುಣ හතර ඇති කෙනාට වැඩි කල්යත් දෙත්තා. ඒක තේරුම් ගන්න. ඒ දේ ඔය කායනුපසනාවට වඩා බොහෝ විචිත්‍රයි මේ චිත්තානුපසනාවයි. වේදනානුපසනාවට වඩා විචිත්‍රයි. ධම්මානුපසනාවට වඩා විචිත්‍රයි. ඒ නිසාම දෝ සත්‍යපට්ඨාන භාවනායි තාම කුංච පරිච්ඡේදයයි සඳහන් වෙන චිත්තානුපසනාව. ඒත් අපි හිතා ගන්න ඕනේ අපේ වැඩ පිළිවෙල වල ගොඩක් ග්‍රන්ථි ස්ථාන, කැටල ස්ථාන, එහෙම නැත්නම් කරත්ත ඉස්සරහද, අශ්‍රය ඉස්සරහද කියලා පටලවාගත්ත ස්ථාන රාශියක් මෙතන යටිපහුව වෙනවා. ඒ නිසා මේ මෙතෙන් ආපුවාම අදිසි විනිශ්චයකට යන්නේ නැතුව කුරුදු තාලෙට මෙනෙහි කරමින් මේක සුද්ධ කර ගන්නවනම් අපිට අපි පිළිබඳවම වූ සන්තෝෂයක්. උඟක් හැකි සංඥාවක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් තියෙන අඩු ගාණ අපි භාවනා කරගෙන ඉන්නවනේ කියන කයි ලොකු දෙයක්. ඒ නිසා සියලු දෙනාටම ඒ තමන් දන්න මුළු ධර්ම කරුණු රාශියක් මේ අතුරාව තියෙනවා. ඒකෙන් භාවනා කරන ලබන අධ්‍යක්ෂින් රාශියක් තියෙන බව හිතනකොට පේනවා. නමුත් කියන්න හදනකොට නම් කියන්නේ උඟක් වෙලාවට කුස්කාපු පැත්ත. නමුත් ඒක අයින් කරලා හැකි සංඥාවක් ඇති කරගෙන මේ දඹ රත්තරණක් වගේ දේ ඉස්සරහට ගත්තොත් අද බුද්ධ ශාසනයට අවශ්‍ය කරන ඉතාමත් වැදගත් දේ අත්‍යවශ්‍ය සාධක එකයි. මේ දේෙන් තමයි අපි හිතා ගන්න තියෙන්නේ මේ බුද්ධ ශාසනය තව කැඳ වේලක් ගා ගන්න තරමට හරි දික් කරනවා නම් දික් කරන්න පුළුවන්. මේක කරන අයට විසක්වා මේක වහල් ඔය අනම්මන ලාමක අලංකාර අඳුර වැඩවලින් නෙවෙයි. ඉන්සාන හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕනේ. මේක පිළිබඳව අපේ හිතේ යම් පෙළගැස්මක් යම් කිසි විදිහක නිසි ආවෝදයක් ඇති වුණොත් ඒක පුද්ගලික දෙයක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම මුළු පරිසරයමත් බලපාන මුළු ලෝකෙටමත් බලපාන. අපේත් මුළු සංසාරෙටම බලපාන. ඉතින් අපි නිතරම බලාපොරොත්තු වෙනකොට මේ අමුත් අපේ ගෙදෙත් එයි. දොර ඇරලා තියෙනවා. චිත්තානුපසනාවට ඕන තරම් ඉඳ තියෙනවා අපේ හිත ඒකට සාදර වෙන්න ඕන නිසා සියලු දිනාටම ඒ ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණ ඇති කරමින් වෙන විදිහට කියනවා නම් සද්ධා විදේහ සමාධි ප්‍රඥා කියන ධර්ම වඩා ගන්නට අද මේ ධර්ම කොටාදී අපේ හේතු වේවා තම තමන්ගේ භාවනා අධ්‍යක්ෂකම හේතු වේවා කියන කාරණික ආශිර්වාදයක් එක්ක අදට නියමිත ධර්ම දේශනාව මේ සමාර කරමු. එතාවතාට අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එතාවතාට අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු රබ්බ සම්පත ආකාදත්තා ච බුම්මත්තා දීවානාගාමනිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තාජ බුම්මත්තා දීවානාගා මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාජ බුම්මත්තා දීවානාගා මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඤා